අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල අත්තිඩියෙන් කොරෝනා රෝගීන් හමු වීමත් සමග එම ප්‍රදේශයේ ග්‍රාමයක් తాවකාලිකව වසා දමයි පුද්ගලයන් 600කට අධික පිරිසක් ස්වයන් නිරෝධායනයට කන්ද කාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකුත් නව කොරෝනා වෛරසයට ගොදුරු වෙයි හෙට සිට ලබන දසවනදා දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිවසේ සිට වැඩ කරන කාලයක් දිස්ත්‍රික්ක 19කට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය తాවකාලිකව ලිහිල් කෙරේ සෙසු අවදානම් දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය තව දුරටත් සියත ලෙංගතුකම ඩයලොග් සමගින් මහනුවරින් ගමන් ආරම්භයි සමගි සහන අරමුදලින් මුඛාවරණ දසදහසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අදට වඩා හෙටගෙන සිතා තීරණයක් ගන්න එජාප නායක රනිල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් රත්මලාඩ අත්තිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ඩව් කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග ඇය වාසය කරන අත්තිටිය ප්‍රදේශයේ ජීවත් වන පවුල් 125ක් බාහිර සම්බන්ධතාවලින් හුදකලා කොට තැබීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අද පියවර ගත්තා. එමෙන්ම මාතර අකුරස්ස ප්‍රදේශයේ පදිංචි කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනයට ලක්ව පැමිණි පුද්ගලයෙකුද කොරෝනා වෛරසය ආසාදින වී ඇති බව අද සෞඛ්‍ය අංශ තහවුරු කළා. මේ අතර කොරෝනා වෛරසය ආසාදින වීමෙන් ऑस्ट्रेलिया वेदी प्रतिकार लबमिन सिटी पनस देहविरदी श्रीलंका के को आज दिन जीवितक्षेत्र पत्वति बनवा නව කොරෝනා වෛරසය මෙරට තුල ආසාදනය වී ඊයේ දින වන විට මෙරටදී ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 5ක් ලෙස වාර්තා වන අතර වෛරසින් සුව වී රෝහලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව මේ වන විට 27ක් ලෙස වාර්තා වී තිබුණද අද දහවල් තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලබා IDH රෝහලින් පිටව යාමත් සමග එම සංඛ්‍යාව 29ක් ලෙසයි වාර්තා වන්නේ ඊයේ රාත්‍රියේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු හමු වීමත් සමග මෙරටදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 166ක් ලෙස ඊයේ රාත්‍රිය වන විට ඉහළ ගියා. මේ ඔබ දකින්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි පසුගිය දින කිහිපය ඇතුළතදී මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතීන් දැක්වෙන සිරස් ප්‍රස්ථාර සටහනයි. එම ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි පසුගිය මාර්තු 17 මාර්තු 23 සහ මාර්තු 31 යන දිනයන්හිදී මෙරට කොරෝනා ආසාදිතින් ගණන 15 ඉක්මවත් වාර්තා වී ඇති බවයි එහි දැක්වෙන්නේ. එම වෙබ් අඩවියේම දැක්වෙන පරිදි මේ ඔබ දකින්නේ මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන්ගේ ආසාදන වේගය දැක්වෙන තිරස් ප්‍රස්ථාරයයි. එම සටහනේ දැක්වෙන පරිදි මේ දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්눔 කරන බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර පුත්තලම ප්‍රදේශයේ පදිංචි ප්‍රචාරක කටයුත්තක් සඳහා ඉන්දුනීසියාවේ ගොස් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කළා. පසු අදාළ පුද්ගලයා ළඟින් ඇසුරු කළ සහ සමීපතමින් නිරෝධායනය කිරීම සඳහා පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට එම පිරිස එහි රඳවා තැබීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අදාළ වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ බිරිඳද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී මේවන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. මේ අතර පසුගිය අප්‍රේල් මාස දෙවනදා වයස අවුරුදු 61ක කාන්තාවක කොරෝනා බවට සැක සහිතව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයව හෝමාගම රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. එෙහිදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද දින ඇය පදිංචිව සිටි අත්තිඩිය ප්‍රදේශයේ ජනජය මාවත ඇතුළු අත්තිඩිය ග්‍රාමය අද සෞඛ්‍ය නිලධාරීන් විසින් විස බීජ හරණයට ලක් කළා.
එමෙන්ම කාන්තාව ඇසුරු කළ බව කියන පුද්ගලයන් දස දෙනෙකුද අද දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියෙක්ව පූනන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ බවයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ. එමෙන්ම කාන්තාව ඇසුරු කළ පවුල් 125ක පුද්ගලයන් 668 දෙනෙකුද අද දින සිට නිවස තුළම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කළ අතර ඇය ජීවත් වූ එම අත්තිරිය ප්‍රදේශයේ ග්‍රාමයට පිවිසෙන මාර්ගද වසා දැමීමට සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ පියවර විශේෂයෙන් මේ අම්මා සමග විනාඩි 15කට වැඩි කාලයක් කතා බහ කරලා ඇසුරු කරපු ඩිරෙක්ට් කන්ටැක්ට් 10 දෙනෙක් අපි තෝරා ගත්තා. ඒ අය අද අපි ශ්‍රී ලංකා ආමේකේ වාහනයකින් යවනවා පුණානි හමුදා කඳවුරට ඒ කැම්ප් එකට ක්වොරන්ටයින් ප්‍රොසෙස් එකට. ඉතුරු අය පවුලේ ඉන්න මේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙච්ච ගමේ අය පවුල් 125ක් විතර. ඒ අයගෙන් 668ක් ඉන්නවා පවුල්වල ඔක්කොම සියලු සමාජිකයන්. ඒ සියලුම දෙනා අද ඉඳලා ක්වොරන්ටයින් වලට භාජන වෙනවා. දින 14ක් ඒ ඇතුල් වෙන පාරවල් ඔක්කොම වසා දමලා මේ කටයුත්ත අපි හරහා අපේ පොලිසිය ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණ යටතේ මහජන සෞඛ්‍ය පරිසංධාරින්දමාගේ අධීක්ෂණ යටතේ මේ අය ක්වොරන්ටයින් වලට ලක්. මේ අතර කළුතර මතුගම ප්‍රදේශයේ ජීවත් වන කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි ඊයේ දින තහවුරු වීමත් සමග කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පසුගිය 24 වන දින ඔහුත් සමග බස් රථයේ මාතරට පැමිණි මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලින් සිව් දෙනෙකු ඊයේ සවස මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටි නව දිස්ත්‍රික් මහරෝහලේ ස්ථාපිත කර ඇති කොරෝනා වෛරස් ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුව වෙත ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව එම සිව් දෙනාගෙන් මාතර අකුරැස්ස කොහුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දින තහවුරු වුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසිය සහ අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම පුද්ගලයා වාසය කරනු ලැබූ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද මාතර කොටවිල ප්‍රදේශයේ නව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. අනතුරුව ඔවුන් ජීවත් වූ කොහුගොඩ ග්‍රාම සේවා වසමේ 15 ප්‍රදේශයට ඇතුළත් වීමට පවතින කොහුගොඩ 15 මලිදුව මාර්ගය කිසිවෙකුටත් ඇතුල් වීමට හෝ පිටවීමට නොහැකි වන ලෙස වසා දැමීමට අදාළ බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඊට අමතරව මෙලෙස වෛරසයට ගොදුරු වූ තැනැත්තා ඇසුරු කළේ යයි කියන නිවාස 7ක පුද්ගලින් 25 දෙනෙකුද එම නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපි දකිනවා දැන් COVID-19 නිරෝධායනයට ලක් වෙච්ච රෝගීන් දෙදෙනෙක් විතර නිරෝධායන සහතික සමග ඇවිල්ලා රෝගීන් හැටියට වාර්තා වෙලා තියෙනවා. එහෙනම් නිරෝධායනය කරලා යන අයව පරීක්ෂණයට ලක් කළ යුතුයි කියන ස්ථාවරය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙහෙම පරීක්ෂණ කරන්න අපේ දැනට තියෙන පරීක්ෂණ ධාරිතාව දවසකට 750යි කරන්නේ. ඒක 1500ක් දක්වා වැඩි කරමින් ඉන්නවා. ඊයේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී පැහැදිලි වුණා හමුදා බුද්ධ්‍යාංශ මගින් මේ රෝගීන් 166 දෙනා සමග ගැටුණු 42000ක විතර පිරිසක් රට පුරා අඳුරගෙන දිනවා. එතකොට අපි කවදාද රටේ මේ පරීක්ෂණ ටික කරලා ඉවර කරන්නේ? දවසට 300 නම් කරන්නේ. අපි උපරිමයෙන්ම 2000ක් කරනවා කියලා 1500ක් කරනවා කියලා 3000ක්ම කරත් අපිට තව අවමාෂයෙන් මේ ටික කරලා ඉවර වෙනවා. එතකොට දවස් 42ක් විතර යනවා. හැබැයි අපිට දැන් අලුත් පරීක්ෂණ ක්‍රමවේද දිනවා ඉක්මනින් කළ හැකි රැපිඩ් ටෙස්ට් කියලා. එහෙම නැත්නම් රැපිඩ් කිට් කියලා. නව කොරෝනා වෛරසය වැළඳීමත් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචි 52 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුමිත් ප්‍රේමචන්ද්‍ර නැමැති පුද්ගලයෙකු මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙය ඔස්ට්‍රේලියාවේදී නව කොරෝනා වෛරසය වැළඳී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත් වූ පළමු අවස්ථාවයි. මේ අතර ගම්පහ මහරෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය ගම්පහ රෝහලට ඇතුළත් කරන ලද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා බාහිර රෝගී ඒකකයක් ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරෙන අතර එය ඊයේ දින ගුවන් හමුදාව විසින් එම රෝහල වෙත බහර දීමට කටයුතු කළා.
මෙතර පුත්තලම ප්‍රදේශයේම ගම්වාසීන් පිරිසක් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තම ගමට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගමට ඇතුල් වන සහ පිටවන අය විස බීජ හරණය කිරීමට එම ගම්වාසීන් කටයුතු කර තිබෙනවා. මෙතර සම්පූර්ණයෙන්ම බාහිර පරිසරයෙන් හුදකලා කොට වසා දමා ඇති මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි 144 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිරෝධායනයට ලබා දුන් උපදෙස් නිසි ලෙස අනුගමනය නොකිරීම හේතුවෙන් අදාළියම ඔවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළා. අපි අටලෝගමයි අකුරණ කියන නගරය හුදකලා නගරයක් හැටියට පත් කරලා තිබුණා. නමුත් අපි දැක්ක මේ දින කීපෙම අකුරණින් දෙන්නයි තුන්දෙනයි ආසාදෙන වෙමින් පවතිනවා. මේක ටිකක් භයානක තත්වයක්. අකුරණ කියන්නේ විශාල ජන කොට්ටාසයක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් ඒක හින්දා ඊයේ දිනේදී අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්න අපිට ඒ අනුව අද උදෑසන 4ට පමණ අපි මේ ආකාරයෙන් 144 දෙනෙකු අද උදෑසන 4ට පමණ අප පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන්න කටයුතු කරා. මෙතර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් ලිඳුල ප්‍රදේශයට පැමිණි රියදුරන් 12 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශනතකා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා විසින් නිරෝධායනයට යොමු කර තිබූ රියදුරන් සහ රිය සහායකින් නිරෝධායනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ලිඳුල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරනවා. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් 31 වනදා පැමිණි මෙම රියදුරන් සහ රිය සහායකවරුන් මාර්තු 31 සිට නිරෝධායන ලක් කිරීමට ආගරපතන මහජන සෞඛ්‍ය නිලධාරීවරයා විසින් පියවරගෙන තිබූ අවස්ථාවකයි මෙලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා එම අවධානම නොතකා කටයුතු කර ඇත්තේ. මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලින් 280 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් යාපනය සහ මහනුවර කුණ්ඩසාලේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් අද දින පිටව ගිය බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ සවස ඉදිරිපත් කිරීමේදී සැකකරුට අධික උණ සහ කොරෝනා රෝග යම් දුරට පැවතීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැඳවා සැකකරු කුරුණෑගල මහරෝහලට යොමු කිරීමට කුලියාපිටියේ මහේස්ත්‍රාත් ජනනි ශශිකලා විජේතුංග මහත්මිය ඊයේ දින පියවරගෙන තිබුණා. ඉතාලියේ සිට පැමිණ ඇති මෙම පුද්ගලයා හෙරොයින් සම්බන්ධ සිද්ධියකට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නඩුව විභාගයට ගැනීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා මෙලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා මෙලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සැකකරු කුරුණෑගල මහරෝහල වෙත යොමු කර තිබෙනවා. මෙම පුද්ගලයාගේ වෛද්‍ය වාර්තාව පැමිණි පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු වී නම් ඔහු අධිකරණය වෙත රැගෙන ආ පොලිස් නිලධාරීන් සහ අධිකරණයේ සිටි පොලිස් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයද නිරෝධායන ලක් විය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කර ඇත්තේ. රට තුළ වර්තමානය වන විට උද්ගත වී ඇති තත්ත්වයක් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් අද දින ආරම්භ කළා. ඒ අනුව ඔබට අත්‍යවශ්‍ය සියලු ද්‍රව්‍ය රැගෙන අපි අද මහනුවරින් ගමන් ආරම්භ කළේ පළමු අදියර යටතේ. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීම සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් ආරම්භ කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතාමත් සුරක්ෂිත ලෙස ඇසුරුම් කිරීම සහ ලොරි රථ වෙත නිකුත් කිරීමේ කාර්ය ඊ දින වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජා සෆික් මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා ප්‍රමුඛ අප ආයතනයේ ප්‍රවර්තන අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මෙලෙස සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරන ක්‍රියාන්විතයේ පළමු අධ්‍යයන අද දින මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත
කාර්යපිරු මහතා ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරු මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කාවින්ද කාර්යපිරු මහතාගේ මූලිකත්වයෙන් ඒ අනුව ප්‍රථමයෙන් මල්වතු මහ විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්කොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන්ගෙන් ආශිර්වාද ලබාගෙන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. දුබී ජනතාවගේ කුසගිරි නිවීම සඳහා ගන්නා ලද වටිනා උත්සාහයක් ඇටියට මේ කාරණය අගය කරන්නට ඕන. සියත සභාපතිත්වයේ දරන කාර්යපරම මැතිතුමා මේ විදිහේ සත්කාරක සේවාවන් සිද්ධ කරනවා බොහෝ අවස්ථාවලදී. මේ බැරෑරුම් අවස්ථාවේදී මහජනතාව ගැන කරුණාවෙන් මේ සත්කාරය සිද්ධ කිරීම මෙහෙමින් අගය කළ යුතු කාරණයක්. මහජනතාව සරල ජාන ජීවිතයක් අපි හුරු කරගමු, උත්සාහවන්ත වෙමු, ධාර්මික වෙමු. ඒ බලාපොරොත්තු තමයි මා හිතන්නේ සියත ආයතනයත් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. ඉන් අනතුරුව ගිරිහාගම ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරස්ථානයේ වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙර දීම මෙලෙස සිදු වුණා. අද දවසේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පිරිවෙන් සඳහා දානමාන සම්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන දාන උපකරණ පරිත්‍යාග කළ අපි මේ අවස්ථාවේ සියත ටීවී ආයතනයේ මේ කරන සමාජ සත්කාරක මෙහෙවරට මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන්න කැමැති. ඒ වගේම අද සමස්ත ජන සමාජයේ මේ තත්වයට පත්ව සිටින අවස්ථාවේ මානුෂීය වශයෙන් කරන මහා උපකාරයක් හැටියටත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැති. පන්සල්වලට විහාරවලට ගිහින් විශේෂයෙන්ම සියත සමග ඩයලොග් එකතු වෙලා කරන සියත ලිංගතුකම ව්‍යාපෘතිය සංඝයා වහන්සේලාට පීඩාවටපත් වෙන ජනතාවට වියලි සලාක ආහාර ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුවා. විශේෂත්වය තමයි මේ රටේ තියෙන විහාරස්ථාන සහ සිද්ධස්ථාන හරහා මේ ද්‍රව්‍ය ලබා දීම. මාතම සම්බන්ධ වුණා සියත ඔයසවේෂියා මහජාතකවරයතුම අපසොත් කාර්යපරමෙත්තුමත් ඒ අධ්‍යක්ෂ කාවිද කාර්යපරමෙත්තුමත් තසමිලක පුණ්‍ය කර්මයක්. ඒක නිසා මේ සම්බන්ධ වෙච්ච දායකත්වයට සියලු මහයතනවලට ප්‍රණාමය මේ ආසය පිට කරනවා. අපගේ සෙනෙහසේ දැත් අත්‍යවශ්‍යම මොහොතක ඔයසවේෂියා මහජාලය සියත ලිංගතුකම ඩයලොග් සමග රැගෙන අද දවසේදී ඓතිහාසික සෙංකටගලපුර ශ්‍රී දළදා වහන්සේගේ ශක්තිය ආශිර්වාදය ලබා ගනිමින් අප සෙංකටගලපුර වෙරින් මහනුවරණුයි ගමන් ආරම්භ කළේ. මුදලෙන් රුපියල් ලක්ෂ 3කට වැඩි වටිනාකමක් සහිත වේලි ආහාර ද්‍රව්‍ය ප්‍රදේශීය ගම්වාසීන් වෙත බෙදා දීම සඳහා ප්‍රදානය කරනු ලැබුවා. මේ සියලු කාර්යයන් සමග ඒකරාශී වෙමින් ඔයසවේෂියා මහජාලයේ ගරු සභාපතිතුමන් ප්‍රශාන්ත කාර්යපරිම මහත්මානන් ඒ වගේම ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරිම මහත්මානන් සහකාර කාර්යපරිම මහත්මානන් ඒකරාශී වි සිටියා. ඒ සියල්ලන්ගේ සහභාගීත්වයෙන් අද පළමු වන දවසේ සියත ලෙන්ගතුකම ඩයලොග් පූර්ණ ශක්තිය සමග අද දවසේදී නිමාවට පත් කළ බව අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ අතර සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් සිදු කෙරෙන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන අදියර හෙට දින කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව කැලණිය රජමා විහාරයේ අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය, රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය සහ හෝමගම පුරාණ විහාරය යන විහාරස්ථාන වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙර දීමට සූදානම් කර තිබෙනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. හෙට සිට ලබන 10 වනදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කලින් සතියද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස නම් කර තිබුණා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවධානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සෙසු සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදැසන 6ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු 2ට යළි පනවනු ලබනවා. අත්‍යවශ්‍ය සේවා හෙර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මේ අතර පොලිස් මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදුදසන 6 සිට 10:12 දක්වා ගත වූ පැය 6ක කාල සීමාව තුළ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 248 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 70ක්.
එනුව පසුගිය 20 වෙනිදා සවස 6 සිට අද දහවල් 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්තරංගුඩගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 13,710ක් බව පොලිස් මුලස්ථානයේ සඳහන් කළා. පොලිස් බාහිරටගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 3,423ක් බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ. මේ අතර මෙවැනි විට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතර සෑම ප්‍රදේශයකම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවිකරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශය කටයුතු කරනු ලබනවා. ඒ අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට දකුණු පළාත් සුරපදුව විශේෂ මෙහෙයුම් ඒකකයේ සමත් වුණා. එහිදී සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ උපකරණ තෝගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම මත්පැන් නිෂ්පාදනය කර අම්බලංගොඩ, බටපොල, හික්කඩුව, මීටියාගොඩ සහ කහව යන ප්‍රදේශවලට බෙදා හරින බවට සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අදාළ සැකකරුවන් සිව් දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදා හැර ඇති අතර මොවුන්ට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වුණු ඉකුත් දින කිහිපය තුළ අනුරාධපුර පොලිස් බල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය නිරත වූ පුද්ගලින් 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සන්තකයේ තිබී ගෝඩ ලීටර් 15,000ක් සහ පෙරණ ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 3,700ක් සහ දඟර ඇතුළු උපකරණ තොගයක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්න මහතාගේ උපදෙස් මතයි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ බලපත්‍රයක් නොමැතිව කළුකල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් රියදුරු සහ සහායක සමග අත්අඩංගුවට ගැනීමට කෑකළ පොලිසිය සමත් වුණා. මේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ රත්නපුර නගරයේ තත්වයයි. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින තුනක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට එම මධ්‍යස්ථාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. දඹුල්ල නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතාගේ ඉල්ලීමකට අනුවයි දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපත මහතා විසින් මෙම නියෝගය සිදු කර ඇත්තේ. අලුත් ක්‍රමයකට මේක පවත්වාගෙන යන්න සකස් කරලා තියෙනවා. කොහොමද මේක වසන්නෙත් නැති අරින්නෙත් නැති බෙදා හරින මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යන්න සකස් කරලා තියෙනවා. ගොවියන්ගේ බඩු අපි ඊට පස්සේ ගෙන්නගන්නේ ටෙලිෆෝන් කරලා මේ මධ්‍යස්ථානයේ බඩු ගේනවා. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අවශ්‍ය ප්‍රමාණයට අපි මෙයින් සපයන්න හදනවා. එතකොට මෙතන ජනතාවගේ ගැවසීමක් නැතුව මේක බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් දිගටම කරගෙන යනවා මේ ආරවුල අවසන් වෙනකම්. ඒක තමයි අපේ සැලැස්ම. මේ අතර ත්‍රිකුණාමලයේ තොග මත්ස්‍ය වෙළඳපොළෙහි දීවරින්ට මුහුදු යාමට බලපත්‍ර ලබා දී ඇති නමුත් ත්‍රිකුණාමලයේ සිට අනිකුත් ප්‍රදේශ කරා තොග මාළු රැගෙන ඒමට අවසර ලබා නොදීම හේතුවෙන් දීවරින් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටිනවා. දීවරයන්ට අවශ්‍ය විදිහට දීවර පාස් වෙන්න. ඒ දීවර පාස් වෙන්න දීවර අමාත්‍යංශයෙන් හරි දීවර සංස්ථාවෙන් හරි ඒක එම දීවර පාස් එක දීලි වන්න ඒක පොලිසියෙන් මේ අනුමත කරලා දෙන්නව නැත්නම් තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත නැහැ තම තමන්ගේ යාළුවන්ට මේ පාස් දෙන ඉඳින් මේ මෙතනදී ඇත්තරම අපිට දීවරය වෙලා දීවර ව්‍යාපාර කරලා අපිට පාස්යක් ගන්න මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මේ රජෙන් අවසර දී දෙනවා දීවරයන්ට රැකියා කරන සඳහා. ඒත් අපිට අවසර නැහැ මාළු බෙ ගෙනියන්න කරන්න. දැන් අපිට මේ පාස් එක දෙන්නේ පහට දෙන්නේ. දීවර එන්නේ 7ට 8ට රෑ. අපිට දීවර වෙන්න යන්න එන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ මේ විසඳලා දෙන්න කියලා අපි කියන්නේ. අපි අල්ලගෙන මාළු බෙ කාටද දෙන්නේ මේ විලුඳ දෙන්නේ නැත්නම් මේ දොකමාකට් එකට. මට දැනුම් දීලා කියන පරිදි එන මත් මාළු අත්සන්න මත්සල් සංකීර්ණ ලැබෙන නිසා දැනට කිසිම ක්‍රියාමාර්ගයක් මත්සල් සංකීර්ණ වැසීම ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගැන නැහැ. කලමනාකාරීත්වය සමඟ සාකච්ඡා කරලා ඉදිරි තීරණයක් දැනුම් දෙන්න. එතකන් දැනට මත්සල් සංකීර්ණ විවෘතව පවතිනවා. මේ අතර අද දිනත් ප්‍රදේශ රැසක් විෂ බීජ හරණයට ලක් කෙරුණා.
මෙවැනි විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසයේ ආසාදිතින් සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වර්ධනය ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අවසාන වතාවට මියගිය රෝගියා අවුරුදු 43ක පමණ වයස ඇති පුද්ගලයෙක්. ඔහු මේ රෝගයට ගොදුරු වෙන අවස්ථාවේදී කිසිම සංකූලතාවයක් හෝ වෙනත් රෝගයකට බෙහෙතක් ලබා ගත්ත කෙනෙක් නෙවෙයි. එනිසා ඔබට දැනෙනවා ඇති, ඔබට තේරෙනවා ඇති මේ රෝගයේ තියෙන ප්‍රබලත්වය. මේ රෝගය ලංකාව පුරාම ව්‍යාප්ත වුණාට පස්සේ එය මැඩලීමට කටයුතු කරනවාට වඩා ව්‍යාප්ත වීම වැළැක්වීමටයි රජය කටයුතු කරගෙන යන්නේ. නමුත් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සලකලා බලලා රජය විසින් හෙට දිනේදී දිස්ත්‍රික්ක ගණනාවක පැය කිහිපයකට මේ නිරෝධායන නීතිය නැත්තම් ඇඳිරි නීතිය අයින් කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වෙලාවේදී අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා, ඔබ මේ රෝගය පැතිරීම වළක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පත්කරන ලද කාර්යසාධක බලකායේ ප්‍රධානි ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය තීන්දු කරලා තියෙනවා හෙට දිනයේදී සියලුම ආබාධිත වැඩිහිටි සහ වකුගඩු ආධාර ලබන සියලු දෙනාටම ඒ රුපියල් 5000 දීමනාවක් බවට පත් කරලා නිවසටම වී ග්‍රාම නිලධාරීන් හරහා ලබා දීම. ඒ වගේම 7 වෙනිදා සිට ඉදිරියට තමන්ගේ රැකියාව අහිමි වුණු එදිනදා ජීවත්වීමට අපහසුතාවයක් පත්වෙන අනික් ජනතාවට පත් කරන ලද කමිටු හරහා ඒ සහනාධාර 7 වෙනිදා සිට ඉතා ඉක්මනින් ලබා දීමටත් රජය කටයුතු කරගෙන යනවා. එනිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා යම් යම් දුෂ්කරතාවලට ඔබට මූණ පහන්න වුණත් මේ රෝගය මේ රටින් දුරන් තුරන් කිරීම සඳහා රජයගෙන යන වැඩපිළිවෙලදී ඔබේ සහයෝගය ලබා දෙන ලෙස. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳීමට ඉඩ නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. අද අපි මෙය දකින්නේ සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි. නමුත් මේ නිසා නොබෝ දිනයකින් මුළු ලෝකයටම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අපේ රටේ තත්ත්වය ගැන හිතමු. දේශීය ආහාර නිෂ්පාදනයේ විදේශයෙන් ගෙන්වන ආහාර හා ඖෂධ බාධාවකින් තොරව ගෙන්වා ගැනීම, ධීවර හා සත්ව නිෂ්පාදන සැපයුම් සහ තේ කර්මාන්ත ඇතුළු අදාළ කර්මාන්ත පවත්වාගෙන යෑම අනිවාර්ය කරුණක් වෙනවා. නමුත් මේ සියල්ල කළ යුත්තේ ඒ ශ්‍රේෂ්ත්‍රයන්ට සම්බන්ධ සියලු දෙනාම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට මූලිකත්වය දෙමිනුයි. පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සහන ලබා දීම, ඒ පිළිබඳත් රජයේ අවධානය යොමු විය යුතුයි. බැංකු ක්‍රමය කඩා නොවැටි පවත්වාගෙන යා යුතුයි. ඒවන්ට සම්බන්ධ වන සේවක සේවිකාවන් ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා වඩාත් පුළුල් හා විවෘත ඇසකින් මේ අර්බුදය දෙස බැලිය යුතු බවත්, අදට වඩා හෙට ගැන සිතිය යුතු බවත් මම වගකියුතු පාර්ශ්වයන්ට පෙන්වා දෙන්න කැමතියි. 1. ආණ්ඩුවට ලැබෙන සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මේ අර්බුදයට සෑහෙන්නේ නැහැ. ඒ නිසා කාලයට ගැළපෙන පදේ අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු වෙනවා. 2. ජාත්‍යන්තර මූල අරමුදල සිය සැලසුම් අප්‍රේල් මාසයේ මැදදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. 3. පවත්නා තත්ත්වයත් ඉදිරියේ උදා විය හැකි තත්ත්වයත් සැලකිල්ලටගෙන පොදු ආර්ථික සැලැස්මක් සකස් කළ යුතුයි. දැනට මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති පියවර ප්‍රමාණවත් නොවන නිසයි. ඒ නිසා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසත් ඒ පියවර පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්න ඉඩදිය යුතු නැති බව මම අදාළ සියලු වගකියුතු පාර්ශ්වයන්ට කාරුණිකව පෙන්වා දෙන්න කැමතියි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සමගි සහන අරමුදල මගින් සිදුකරන සමාජ සත්කාර වැඩසටහනේ පළමු අදියර ලෙස මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දීම අද දින සිදු කෙරුණා.
කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම අරමුණු කර ගනිමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත එම බලවේගයේ සමාජිකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් සාමූහිකව ගොඩනැගුණු සමගි සහන අරමුදල මගින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහනේ පළමු වැන්න ලෙස මුඛාවරණ දසදහසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පළවෙනි අදියර වශයෙන් මේ අරමුදලක් ඇති කරලා සියලුම අපේක්ෂකයෝ 268ක් විතර ප්‍රමාණයක් ඉන්නවා සමගි ජන බලවේගයේ. ඉතින් අපි ටිකක් විශාල මුදලක් අපි එකතු කරලා බලාපොරොත්තු වෙනවා යම් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒකේ පළවෙනි අදියර වශයෙන් අපි PHI මහත්මීන්ට මුහුණු ඇසුම් ලබා දීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. අද ගිහිල්ලා අපි ඩිරෙක්ටර් ජෙනරල් මැතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ වගේම PHI සංවිධානයේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු ඒ නිලධාරී මහතුරුන්ට මේ අද පරිත්‍යාගය අපි කරා. ඔවුන්ට මේ ලබා දෙන්නත් ඒ වගේම අත්වැසුම් ලබා දෙන්නත් ඊපස්සේ අපි බලාපොරොත්තු වෙනවා පොලිසියට ඒ වගේම ග්‍රාමසේවක මහතුරුන්ට ඒ වගේම දැන් මේ ඇඳිරි නීති ඉවත් කරොත් විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගන්න එන පිරිසටත් දැන් මේක අත්‍යවශ්‍ය කාරණයක්. දැන් මම ඊයේ දැක්කා ඇමරිකාව සහ අනිකුත් බලවත් රටවල් මේක රෝග වාරණය කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී අවශ්‍යම දේ තමයි මේ මුහුණු වැස්ම කියන එක තමයි සර්ජිකල් මාස්ක් එක තමයි අත්‍යවශ්‍යම කාරණා බවට සඳහන් කරේ. මේක වළක්වා ගැනීමේ එන්නතක් හොයනවා වෙනුවට මම හිතන්නේ මුහුණු වැස්ම කියන එක තමයි ඒ සියලු වෛද්‍යවරු මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. බලාපොරොත්තු වෙන්නේ මේ මුහුණු වැස්ම පුළු පුළුවන් විදිහට අපේ සියලු ජනතාවට මේක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් කරන්න තමයි ඉදිරි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඇතැම් දේශපාලකයන්ගේ එල්ලීම පරිදි පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව හිටපු රාජ්‍ය මාත්‍ය කනක හේත් මහතා පවසනවා. කෑකල්ල ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා. සමහරක් දේශපාලඥයන් ඉල්ලීමක් තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. නමුත් අපි බලන්න ඕනේ මේක ඇත්තටම මේ අවස්ථාවේදී අවංක චේතනාවෙන් කරන වැඩක්ද කියන එක තමයි අපිට පැහැදිලි නැත්තේ. මොකද පාර්ලිමේන්තුව කැඳවීම තුලින් ඒක නතර කරන්න නැමේ ව්‍යාප්ත කරන්න තමයි වෙන්නේ. මොකද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දහස් ගාණක් සේවය කරනවා. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. සියලු දෙනා නිරෝධායනය වෙලා නැමේ ඉන්නේ. ඒක නිසා පාර්ලිමේන්තුව කැඳවෙනක මේ අවස්ථාවේ අවශ්‍යතාවයක් නැහැ කියන තැන තමයි අපි ඉන්නේ. අපි හිතන්නේ මේක ඇත්තටම අවංක චේතනාවකින් නැමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද මන්ත්‍රීවරයාගේ වැටුප ගැන හිතලා එහෙමත් නැත්නම් විශ්‍රාම වැටුප ගැන හිතලා තමයි මේගොල්ලන් නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලීම් කරලා තියෙන. අද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවලා කෝටි ගණනක් වියදම් කරලා ඒ මුදල අද අපිට කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා මුදල් වෙන් කරන්න අවස්ථාවක් තියෙන එක නිසා අපි ඉල්ලීමක් කරනවා. ඔය කියන ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ට දේශපාලඥයන්ට ගමට ගිහිල්ලා තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ගිහිල්ලා යම් කිසි දෙයක් ගමට ගිහිල්ලා කරන්න කියලා අපි ඉල්ලීම් කරනවා. කොරෝනා වෛරසය හමුවේ වර්තමානයේ වැඩි විට රටේ ජනතාවට මුහුණ දීමට සිදු ඇති දුෂ්කරතාවයන්ට හේතුව පාලකින්ගේ අඩුපාඩු සහිත දැක්ම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එය අද කොළඹදී පැවති සමුර උත්සවයකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ 49 වන අප්‍රේල් විරු සමරුව මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට එම පෙරමුණේ නියෝජිතයින් කටයුතු කළා. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ඩිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටපුරා සිටින සහ විදෙස්ගතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ට මෙම අවස්ථාව සජීව ලෙස මුහුණු පොත හරහා ලබා දීමට එම නියෝජිතයින් කටයුතු කළා. අද ලෝකේ පුරාම අපි දකිමින් ඉන්නේ මරණ බය ජීවත් වෙන මිනිස්සු. මිනිසා කියලා කියන්නේ සාමූහික එකට ජීවත් වෙන්න ඕන පිරිසක්. ඒ මිනිස්සුන්ව වෙන් කරලා හුදකලා කරන්න උත්සාහ කරමින් හිටියේ ධනපති ක්‍රමය. අද කොරෝනා වසංගත තත්ත්වයෙන් මිනිස්සුන්ට එකිනෙකා සමග එකතු වෙන්න බාධා කරලා තියෙනවා. අද අපේ රටේ ජනතාව එක පැත්තෙන් ගත්තොත් විශාල බියකින්, අනිත් පැත්තෙන් ඉතාම දුෂ්කර තත්ත්වයකින් තම තමන්ගේ රැකියා කරගැනීමේ අවස්ථාවන්ට අහිමි වෙලා තියෙනවා. තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් වර්ග මිලදී ගැනීම හැකියාව අඩු වෙලා තියෙනවා. ඇත්තට ගත්තොත් මෙතරම් දුෂ්කරතාවයකට මුහුණ පාන්න මෙතරම් කැපකිරීමක් කරන ජනතාව සිද්ධුුනේයි ඒකට හේතුව තමයි මොකද්ද මේ අපේ රටේ පාලක පන්තියේ තිබිච්ච දැක්මේ අඩුපාඩුකම. අපි කවුරුත් විශ්වාස කරනවා මේ වගේ විපතකදී අපි ඔක්කොම එකට ඉන්න ඕන. අපි හැමදාම කිව්වාගේ මේ මොහොතේ අපි කාගෙත් ප්‍රාර්ථනාව අපි ඔක්කොම එකතු වෙලා කොරෝනා පරද්දමු කියන එක. ඒ නිසා අපේ මූලික අරමුණ බවට පත් විය යුත්තේ මේ මොහොතේ ඊතා ඉක්මනින් අපේ රටේ මේ කොරෝනා වසංගතය පරද්දලා අපේ රට ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය ගෙවන්න පුළුවන් තත්ත්වයක් උදා කර ගැනීම. ඒ වෙනුවෙන් අපිට ජනතා විමුක්ති වුණ කරන්න පුළුවන් හැමදේම කරන්න අපි ලෑස්ති අපි කරමින් ඉන්නවා. මේ අනතුරු කල් නැතුව හරියට දැක්කනම් අපි හිතනවා අපිට මේ ප්‍රශ්නේ සමාජගත කරගන්න නැතුව බේරගන්න තිබ්බ කියලා.
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමේ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක සංවිධානය කර තිබුණා. කොරෝනා වෛරස තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලු වලට සහනයක් ලබා දීමේ අරමුණින් තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදා දීමේ සේවාව කඩිනම් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඇඳිරි නීතිය හේතුවෙන් දුෂ්කරතාවයට පත් අනුරාධපුර පොතානීගම් ප්‍රදේශයේ අඩු ආදායම් ලැබී පවුල් 580ක් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරියම වැළැක්වීම සඳහා රජයේ ගෙනයන වැඩපිළිවෙළටදී ශ්‍රී ලංකා තෙපල් දෙපාර්තමේන්තුව හරහා නිවෙස්වලට ගොස් ඖෂධ බෙදා හැරීමේ කටයුතු අනුරාධපුර ප්‍රදේශයේදී මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. ID එක තියෙනවනේ. නමයි බෙහෙතුයි හරිද කියලා බලන්න. බලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිරෝධායනයට ලක්ව සිටින නිවාස සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණ පිරිසකගෙන් සැදුම්ලත් අපි යාළුවෝ සංවිධානයේ සමාජිකින් විසින් රත්නපුර ප්‍රදේශයේ තෝරාගත් පවුල් 550ක් වෙත රුපියල් ලක්ෂ 12ක පමණ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් විසින් සිදු කර තිබෙනවා. වවුනියව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරක සමෘද්ධි බැංකුව හරහා රජයේ සහන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ අනුව වවුනියව දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් 14202ක් සඳහා මූලික අදීර යටතේ රුපියල් 5000 මූලික දීමනාව ලබා දීම සිදු කෙරුණා. මෙම පිරිස් වෙත වියලි ආහාර ද්‍රව්‍යද මෙහිදී ලබා දී තිබෙනවා. මේ අතර මාතලේ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ඇතුළු වෛද්‍යවරුන් විසින් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමකින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මාතලේ ජනතාව වෙනුවෙන් බෙදා දීම සිදු කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිරියමේ අවධානමත් සමග සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සමගාමීව සෞභාග්‍ය ගෙවත් යන සංකල්පය යටතේ හැටන් ප්‍රදේශයේ ජනතාවට බීජ බෙදා දීම අද දින සිදු කෙරුණා. එය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවිජන සේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාව තුළ අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. එය මේ වන විට වැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. කුරුණෑගල පොලිසිය සහ කුරුණෑගල නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ෙක්ව එම ගින්න වහාම මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කුරුණෑගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ සිදුවන විදුලි සහ ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි සහ ජල පරිපත දෝෂ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ විශේෂ සේවාවක් අද දින සිට ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අදාළ සේවාව ලබා ගැනීමෙන් අනතුරුව සාධාරණ ගාස්තු අය කිරීමටත් පිළිගත හැකි ලදුපතක් නිකුත් කිරීමටත් පියවර යොදා තිබෙනවා. ඒ අනුව සේවාවන් ලබා ගැනීම සඳහා 19:39, 19:87 හෝ 19:10 යන දුරකථන අංක ඇමතිය හැකි බවද කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. තලවකෙලේ ඩයගම මාර්ගයේ ලිදුල අග්‍රකන්ද ප්‍රදේශීය මාර්ගයේ අසල දමා ගොස් තිබූ බිලිඳු මලසිරුරක් සොයාගෙන තිබෙනවා. බිලිඳු මලසිරුර පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයකින් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය මහරුවාල වෙත රැගෙන යාමට පොලිසිය පියවර ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සපරගමු බස්නාහිර වයඹ මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල අද පසුරු දෙකෙන් පසුව තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. නරහින්පිට චිත්‍රාමාවතේ මහල් නිවාසයක පදිංචිව සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයටපත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයාගේ දේහය මහල් නිවාසයෙන් පහළට රැගෙනීමට නොහැකි වී තිබූ අවස්ථාවක කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව එම දේහය කඹ ආධාරයෙන් පහළට රැගෙනීමට කටයුතු කර තිබෙනවා. ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා ඩෙබිට් කාඩ් පද භාවිත කර ලංකා බැංකුවට පැමිණෙන නියෝජිතයින් හරහා නිවසේ සිට මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී උපරිම ලෙස රුපියල් දසදහසක මුදලක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ අනුව මෙම වැඩසටහන මේ වන විට ශාඛා 50ක් ඔස්සේ බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ලංකා බැංකුව ප්‍රකාශ කළා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමු වූ රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.